ඉතින් ගයිස් අද අපි ඉන්නේ පුංචි නවසීලන්තේ අද අපි කොහෙද යන්න හදන්නේ අද අද යන්නේ හොටන් දෙන්න පැත්තට දැන් ඉන්නේ අඹේවෙල ඊට පස්සේ බලමු මේ දෙයකත් එක්ක බලමු හොටන් දෙන්න ඇවිදින්න යනවද නැත්නම් එහෙම ඔහියට යනවද කියලා තාම කිසි ප්ලෑන් එකක් නැහැ බලමු ඉතින් ලස්සන තැන් ඉතින් බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඉතින් ඉතින් අද අපි ලස්සන දේවල් බලාගෙන යන්න පුළුවන් කොච්චර දුරක් හරි ගිහිල්ලෙමු ඉතින් අද පටන් ගන්න හදන්නේ අපි ට්‍රිප් එක අපි දැන් ඇවිත් ඉන්නේ කිලෝමීටර් 17ක් අඹේවැල පැත්තට වෙන නුවර එළිඳලා අපිට මෙහි ආවට පස්සේ ලස්සනම ලස්සන දර්ශනයක් පේනවා මෙතන. ඒ තමයි කොළපාර තනබිමයි නිල්පාර අහසයි ටර්බයින්ස් මේ ඔක්කොම එකතු වුණාම ඒ මැවෙන රූප හරිම ලස්සනයි. ඇවිල්ලාම බලන්න ඕනේ මේ ලස්සන. අඹේවැල ගොවිපොළ හදන්න උදව් කරලා තියෙන ඒ කාලේ 60 දශකයේ කාලේ නිව්සීලන්ඩ් ගවර්න්මන්ට් එකෙන් දැන් අඹේවැල පහු කරගෙන පට්ටිපොල පැත්තට යන ගමන් තමයි ඉන්නේ. පට්ටිපොල තමයි ලංකාවේ තියෙන උසම දුම්රිය ස්ථානයේ තියෙන. ඉතින් අපි දැන් යන ගමන් ඒක බලාගෙන යන්නත් පුළුවන්. ඒ වගේම අපිට වෙලාව හොඳ වුණත් කොච්චිය බලන්නත් පුළුවන් මේ එතන යනවා. දැන් අපි යන්නේ ටිකට් ගන්නයි. ඉතින් මේ විදිහට ඇතුළට යන්න තියෙන ලස්සන තැන එකක් මේ පරිසරෙ විදිහින් පුළුවන් විදිහටම හදලා තියෙන. ගයිස් රෝටන් තැන් ඇතුළට යන්නේ බලමු මේ ගිහිල්ල නිකන් රෝඩ් ට්‍රිප් එකක් වගේ තමයි ඉතින් අද යන්නේ ඒ වෙලත් මතිනු මේ දෙකට කලින් එන්නත් ඕනිලු ඇතුළට යන්න මේ දැන් දෙක පව් වෙලා මේ අද බලමු මේ ලස්සනයි තව දවසක
දැන් නම් අපි ඔහේ පිවිසුමටත් ලං වෙලා ඉන්නේ. අපිට පේනවර දුර ඈතින් ඉඳලා මීදුමේ වැහිගෙන එනවා. මේ මීදුමේ වැහිගෙන ඉන්න ඒ ලස්සන සුන්දර මොහොතවල අත්විඳින්න ඉන්න උගලනුත් එන්න. හැබැයි පරිසරය ආරක්ෂා කරන්න අමතක කරන්න එපා. සොන්න අපි ඔහියට යන අතරතුරු ආව මේ යකාගේ පටිපලේ වියව් පොයින්ට් එක තියෙන තැනට. ඉතින් මෙතන එනකොට දැක්කනේ මීදුමේ වැහිලා තිබ්බේ. මා ලස්සන දැන් ක්ලියර් වුණා. මේ බලන්න ලස්සන. මේ තියෙන්නේ ඔය ට්‍රැක් එකේ යකාගේ පටිපලේ. පුදුම ලස්සනක්. Thank you.
හොටන් පෑන පැත්තේ ඉඳලා ඔහිය පැත්තට යනකොට හම්බෙන ලස්සනම ලස්සන පාරක් තමයි මේක. මේක මේ වැවෙල තියෙන උසවට තියෙන ගසුත් එක්ක අමුතුම ලස්සන ආදරණීය බවක් එක්කම පුත්ත බවකුත් දැනෙනවා. මේ ලස්සන පාරවල යන ගමන් ජීවිතය විඳින්න. හැබැයි මේ පරිසරය ආරක්ෂා කරගෙන. අපි ඇවිදල ඉවර වෙන්නයි හදන දැන් අපි ඉන්නේ ඔහිය ලස්සන පාරකින් ආවේ ලස්සන තැන් ගොඩක් දැක්ක අපි අද අපි ආවේ කොයින්ද නුවර එළිය ඊට පස්සේ අම්බේවැල් ගියා අම්බේවැලින් හෝර්ටන් ප්ලේන්ස් ගියා දැන් අපි ඉන්නේ ඔහිය ඉතින් අදට අපි ඇවිදල ඉවර වෙන්නයි හදන්නේ මතක් කරන්න ඕන ගේන දේවල් අරගෙන යන්න කැප කරන්න එපා මේ ලස්සන පරිසරය ගොඩක් ආදරෙන් ආරක්ෂා කරගන්න අපේ පරිසරය මතක ඇතුව අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සපෝට් එක දෙන්න අඩුපාඩු තියෙන කමෙන්ට් එකකුත් දාන්න ඉතින් නැවත ලස්සන තැනකින් හම්බෙමු අද මොකද උනේ කියන්නේ ප්ලෑන් කරලා ආපු ගමන නෙමෙයි මේක නිකන් රෝඩ් ට්‍රිප් එකක් වගේ උනේ ඉතින් මේ තව ලස්සන තැනකින් හම්බෙමු බයි